ශාමාන්සගේ පාට පාට ගණන් ඉස්කෝලට අද සුවිශේෂී දවසක් උදා වෙන්නා යන්නේ. ඉතින් මයිපුතාලට පේනව ඇති සර්ගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබර්ස්ලා 99,998ක්. ඉතින් තව ස්වල්ප මොහොතකින් මං හිතනවා ලක්ෂය අපිට ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් පාට පාට ගණන් ඉස්කෝලේ අවුරුදු 4,5ක් තිස්සේ ලොකු මෙහෙවරක් මයිපුතාලා වෙනුවෙන් කරා. මේ ලංකාවාසි සිරිමු දරුවන්ට ශිෂ්‍යත්ව ගණිත ගැටලු මොකක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් හොඳම හොඳ වීඩියෝ මාලාවක් සහිත YouTube චැනල් එකක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් ඔන්න ඒ සුවිශේෂී මොහොත උදා වුණා. සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂයක් ඔන්න සර්ගේ චැනල් එකත් එක්ක අත්වැල් බැඳ ගන්නවා. ඉතින් මේ සතුටු මොහොතේ අමතක නොකරන් බැරි චරිතයක් තමයි මගේ ආදරණීය බිරිඳ. ඉතින් මේ වෙලාවේ ඇය මට සුබ පැතීම සඳහා එක් වෙලා ඉන්නවා. ඉතින් ඇය මේ වෙලාව විතරක් නෙමෙයි හැම දවසක්ම මගෙත් එක්ක හිටියා. ඉතින් ඒ වගේමයි අමතක නොකරන් බැරි මගේ චූටි දෝණි ඩයානා. ඉතින් මෙයත් ඔන්න අපේ වැඩවලට ගොඩාක් සහාය වෙනවා. ඉතින් ස නිදි මරාගෙන මේ වීඩියෝ හදනකොට මගේ බිරිඳත් මගේ දරුවත් හැම අතින්ම මට සහාය වෙනවා. ඒක පවා ළඟට ගෙනත් දෙනවා. ඉතින් ඒ විදිහටයි මේ චැනල් එක අද වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂයක් එකතු කරගන්න තරම් අති සාර්ථක වුණේ. ඉතින් ගොඩාක් සතුටුයි පුතේ. ඉතින් තවත් වීඩියෝ විශාල ප්‍රමාණයක් ඕගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන් වෙයි. ඊළඟට අපි යන්නේ මිලියන කලා සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියනක් කරා යන ගමන තමයි අදින් අපි ආරම්භ කරන්න ඉතාමත් නික්මනින්. ඉතින් අවුරුදු 4,5ක් කියන්නේ දීර්ඝ කාලයක් නෙමෙයි. YouTube චැනල් එකට සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂයක් එනවා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඒ ආදරණීය හදවත ලක්ෂයටම ස්තුතියි ස්තුතියි නැවත වතාවක් ගොඩාක් ස්තුතියි. ඉතින් පුතේ මේ සතුටුදායක මොහොතේ ඉතින් ඔයාට නොකියාම බැරි කතාවක් තියෙනවා. ඉතින් මේ චැනල් එක මේ විදිහට සාර්ථක වුණේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂයක් සම්පූර්ණ වෙමින් ලංකාවේ සුවිශේෂී චැනලක් බවට පත් වුණේ නිකම්ම නෙවෙයි. ඉතින් මේකේ ඉතිහාස කතාවක් තියෙනවා. ඉතින් මේ ඉතිහාස කතාව ඔයාට නොකියාම බෑ. ඉතින් පුතේ 2020 අවුරුද්දේ කොරෝනා කාලේ ඉතින් ඒ කාලේ මයි පුතාට මතක ඇති සමහර විට පාසල් නිවාඩු අමතර පන්ති නැහැ. අඩුම තරමේ කඩේකටවත් යන්න බෑ. ලංකාවේ සියලුම මිනිස්සු ගෙවල් වලට වෙලා හිටපු කාලයක් 2020 කියන්නේ. ඉතින් ඒ කාලේ පුතේ අපි සියලුම් වැඩ නතර කරලා ගෙදරට වෙලා හිටියා කරන්න වැඩක් නැතුව. ඉතින් ඒ කාලේ මට විතරක් නෙමෙයි ඉතින් මයි පුතාලා ගෙවල් වලටත් විශාල ප්‍රශ්න රාශියක් උද්ගත වුණා. එක පැත්තකින් ආර්ථික ප්‍රශ්න, අනිත් පැත්තෙන් රෝගය සම්බන්ධ බිය, අනිත් පැත්තෙන් කිසිම අසල්වාසියෙක් නෑදෑයෙක් හම්බෙන්න විදිහක් නෑ. ඉතින් ගැටලු රාශියක් තිබුණු යුගයක්. ඉතින් ඒ යුගයේ තමයි මේ චැනල් එක පුතේ ආරම්භ වෙන්නේ. එතකොට සර්ට අඩුම තරමේ ලැප්ටොප් එකක්වත් පුතේ තිබුණේ නැහැ. මොකද අපි සාමාන්‍ය පරිදි පාසල් ගියා, ටියුෂන් ක්ලාස් එකට ගියා, ගෙදර ආවා. ඔවිද තමයි කාලෙ ගත කළේ. ඉතින් අපි තාක්ෂණය එතරම්ම භාවිතා කළේ නැහැ. අපි ෆෝන් එක විතරයි භාවිතා කළේ. ඒත් කෝල් එකක් ගන්න ඒ වගේ වැඩවලට ෆේස්බුක් ඒ වගේ දේවල් පාවිච්චි කළා. එහෙම නැතු පුතේ අපි ඉගෙන්වීම් කටයුතු සඳහා තාක්ෂණය භාවිතා කළේ නැහැ. ඉතින් එවැනි යුගයක අපි ඇත්තටම ලොකු පීඩනයකට පුතේ පත් වුණා. අපේ දරුවෝ ඉගෙන ගනිමින් හිටියේ. ඉතින් සම්බන්ධතා ඇති කරගන්න විදිහකුත් නැහැ. ගොඩාක් අසරණ වෙලා හිටියේ. එක පැත්තකින් සර්ගේ ආර්ථික මට්ටමත් සම්පූර්ණයෙන් පුතේ ඍණ වුණා, බිඳුව වේගෙන ආවේ. ඉතින් ගොඩාක් ප්‍රශ්න මැද තමයි මේ චැනල් එක ආරම්භ වුණේ. ඉතින් ඒ මොහොත වෙනකොට සර්ට අඩුම තරමේ ලැප්ටොප් එකක්වත් තිබුණේ නැහැ. ඉතින් සර්ගේ බිරිඳගේ නංගිගෙන් තමයි ලැප්ටොප් එක ඉල්ලගෙන මේ වැඩ පටන් ගත්තේ, වීඩියෝ හදන වැඩ පටන් ගත්තේ ඒ විදිහට. ඉතින් කිසිම තාක්ෂණික දැනුමක් තිබුණේ නැහැ මේ වීඩියෝ හදන එක සම්බන්ධව. YouTube චැනල් සම්බන්ධව අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් කොහොමාරි මේ ළමයි එක්ක නැවත මේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්න ඕනේ. මොකද අවිනිශ්චිතයි කොච්චර කාලයක් අපි මේක බලන් ඉන්න වේද දන්නේ නැහැ. ඉතින් එහෙම හිතලා තමයි කොහොමාරි YouTube චැනල් එකක් සර් ආරම්භ කළේ. මේ හැම දෙයක්ම සර් තනියෙන් ආරම්භ කළේ. YouTube එකක් හදන හැටි පවා YouTube හරහාම තමයි පුතේ ඉගෙන ගත්තේ. ඒ විදිහටයි මේවා ආරම්භයේ සිදු වුණේ.
ඉතින් ඊට පස්සේ දැන් මේ වෙනකොට වීඩියෝ 182ක් සර්ගි චැනල් එකේ අප්ලෝඩ් වෙලා තියෙනවා. මේ අවසාන වීඩියෝ දැක්කම මයි පුතාට පේනවා කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා. හැබැයි මේ වීඩියෝ වල පුතේ ආරම්භක වීඩියෝ වලට ගියොත් එහෙම සර්ගි කටහඬ විතරයි තියෙන්නේ. සර්ගි රූපයක්වත් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව කැමරාවක් තිබුණේ නැහැ. එසා හඬ විතරයි පටිගත වුණේ ප්‍රෙසන්ටේෂන් එකක් විදිහට ගැටළු මයි පුතාලට කියා දුන්නා. ඒ වීඩියෝ තාම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් අද වෙනකොට කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා. ඉතින් ඒ දියුණුවේ රහස ඔයා දවසින් දවස මේ ලංකාවේ පුංචි දුවදරුවෝ සර්ත් එක්ක අත්වල් බැඳගත්තා, සර් වඳුනගත්තා. ඉතින් ඒ හරහා අපි සූම් ක්ලාස් පටන් ගත්තා. දහස් ගණනක් දරුවෝ අද වෙනකොට සර්ත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නේ මේ YouTube channel එක හරහා. සර් වඳුනගත්තේ මේ channel එක හරහා. ඉතින් සර් තව තවත් වැඩි වැඩියෙන් මේ channel එක වෙනුවෙන් කාලය වැය කළා. ඉතින් ඒ හැම දෙයක්ම මේ සාර්ථකත්වයේ පිටුපස තියෙනවා. ඉතින් මං විශේෂ ස්තුතියක් කරනවා නංගිට. නංගි එවකට විශ්වවිද්‍යාලයේ යමින් හිටියේ. ඉතින් ඒ වැඩ තියාගෙන තමයි මට ලැප්ටොප් එක දෙන්නේ. ඉතින් මම ඒ ලැබෙන මොහොතේදී මේ වැඩ කරලා කොහොම හරි channel එකක් පටන් අරන් වීඩියෝ දාගෙන ගියා. පස්සේ තමයි මම ලැප්ටොප් අරගෙන කැමරා අරන් ස්ටුඩියෝ හදලා මේ විදිහට අද වෙනකොට මේ වගේ පුතේ දියුණුවක් අත්පත් කරගෙන ඉන්නේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ channel එක නිසා මම මේ වෙනකොටත් ලක්ෂ ගාණක් හොයලා තියෙන්නේ. YouTube channel එක කරා මට ලක්ෂ ගාණක් ලැබුණා. ඉතින් ඕගොල්ලන්ටත් කියන්න තියෙන්නේ මේ තාක්ෂණින් අපි ප්‍රයෝජනය ගමු. ඕනම කෙනෙක්ට නිදහසේ මේ වගේ channel එකක් පටන් අරගෙන රටට දැයට සේවයක් කරන්න පුළුවන්, යමක් කරන්න පුළුවන්. ඉතින් මම දන්නවා අදටත් මගේ channel එක හරහා ගොඩාක් දරුවෝ නොමිලේ ඉගෙන ගන්නවා. ඉතින් කමෙන්ට්ස් බලනකොට මට පේනවා ගොඩාක් දරුවෝ හොඳින් මේ channel එක භාවිතා කරලා ප්‍රයෝජන අරගෙන ඉගෙනගෙන විභාගෙට ගිහින් හොඳ ප්‍රතිඵල අරගෙන නැවත වතාවක් කමෙන්ට්ස් කරනවා. මෙන්න මෙහෙම සර්ගේ වීඩියෝ බලලා විභාගේ ලකුණු වැඩි කරගත්තා කියලා. ඉතින් ගොඩාක් සතුටුයි. ඒ සතුටත් එක්ක තමයි, ශක්තියත් එක්ක තමයි අද වෙනකොට මේ විදිහට ඉහළටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩාක් ස්තුතියි. ඉතින් ලොකු කතාවක් නොවුනාට ඒ කතාව ඇතුලේ ලොකු දෙයක් තියෙනවා මට. ඒක නිසා මට කියන්න හිතුණා මේ channel එක මේ විදිහට ආවේ නිකම්ම නෙමෙයි, ලොකු කැපකිරීමක් කරලා ලොකු වෙහෙසක් දරලා. ඉතින් ඒ වෙහෙස අද අපත ගිහිල්ලා නැහැ. ඒකෙන් මුළුමහත් සමාජයකටම ප්‍රයෝජනය ගන්න ලැබිලා තියෙනවා. ගොඩාක් සතුටුයි. ඉතින් තවත් ඉදිරියට සර් බලාපොරොත්තු වෙනවා channel එක මේ විදිහටම දියුණු කරලා ගන්න. ඉතින් ඊළඟට subscribersලා මිලියනය මං හිතනවා ඉක්මනින්ම මිලියන කර යන්න පුළුවන් වෙයි. ඉතින් ආදර හදවත් ඉක්මනින් අපිත් එකතු වෙනවා පාසපාඩම් ඉස්කෝලේ ශාමාසගේ YouTube channel එක. ඉතින් එහෙනම් ආරාධනා කරනවා තවත් 30කට අපිත් එකතු වෙලා ජීවිතේ ජය ගන්න, ශිෂ්‍යත් විභාගේ ජය ගන්න අපේ channel එකත් එකතු වෙමු. එහෙනම් ඔයාගේ යාළුවන්ටත් සගේ channel ගැන කියන්න.